ප්‍රතිපත්තියක් විදිහට දැන් අපේ රටේ නීති තියෙනවා ජනාධිපතිවරුන්ට හිටපු ජනාධිපතිවරුන්ට ඇමතිවරුන්ට ලබා දිය යුතු උපරිම ආරක්ෂාව පිළිබඳ. එතකොට ඒ නීතිය පනත්වලට එහා ගිය ප්‍රමාණයන් තමයි දීලා තිබුණේ. සාමාන්‍ය මන්ත්‍රී ධූරය ඉවරුණාම පොලිස් ආරක්ෂාව ඉවර වෙනවා. නමුත් පහුගිය කාලේ සම්ප්‍රදායක විදිහට මන්ත්‍රී ගෙදර ගියත් පොලිස් ආරක්ෂාව තියන් හිටියා. ඒක වැරදි. අපි ඒවා ආපසු කැඳෙව්වා. ඒක ඉස්සරහට අපි බුද්ධියංශ වාර්තා කැඳවලා විශේෂිත ආරක්ෂාවක් ලබා දිය යුතු අය ඉන්නවා නම් එයට අපි ලබා දෙනවා. එහෙම නැත්නම් කාටත් පොදුවේ සාධාරණව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එලාට වැඩියෙන් මෙයාට අඩුවෙන් පුද්ගල හිතවත්කම් එහෙම නැහැ. හිටපු ජනාධිපතිවරුන්ට පනතක් තියෙනවා, නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව ලබා දිය යුතු උපරිම ආරක්ෂාවක් තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තියේ ක්‍රමයද. ඒ වගේම මම කියන්න ඕනි ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීන්දුවක් අරන් තිබුණා දැනට නිකුත් කරලා තියෙන අවි නැවත බාර දෙන්න, ඒ පතරොම් නැවත බාර දෙන්න කාල සීමාවක් සඳහන් කරලා තිබුණා. ඒක අදහස් වෙන්නේ අවි සම්පූර්ණයෙන් බාර අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ දිගට තියාගන්නවා කියන එක නෙමෙයි. වැරදි අවබෝධයක් ලබා ගන්න ඕනේ නැහැ. ඒව අපව ඒ අදාළ අයට අපි ලබා දෙනවා. අවශ්‍ය අයට අවශ්‍ය ප්‍රමාණයෙන් නැවත ලබා දීම සිද්ධ වෙනවා. හැබැයි ඒ පිළිබඳ නිශ්චිත වාර්තාවක් සහ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.